අද අපේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ වගේම එතුමා අපිට සහයෝගය දෙන්නේ අද අපි ඉතිරිපත් කළ තියෙන ප්‍රතිපත්ති මාලාව නිසා. ඒ වගේම මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඉදිරිපත් කළ තිබෙන වැඩසටහන නිසා. ඒ වගේම මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට අපි ඉදිරිපත් කළා තියෙන වැඩසටහනට සහයෝගය දක්වමින් තමයි එතුමා අපිත් සමග එක්කතු වෙලා තියෙන්නේ. අපි පසුගිය 25 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළා. එහි විශේෂයෙන්ම මේ රටේ 33%ක් පමණ වෙන ගොවි ජනතාව වෙනුවෙන්, කෘෂිකර්මාන්තයේ යෙදී ඉන්න ගොවි ජනතාව වෙනුවෙන් මේ පළාතේ විශාල ගොවි ජනතාවක් ඉන්නවා. කෘෂිකර්මාන්තයට අපි ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. මේ රටේ ආහාර ස්වයංපෝෂිත කරන්නට, ආහාර ස්ථාවරත්වය ඇති කරන්නට අපි සාන විශාල සංඛ්‍යාවක් ගෝ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළා තිබෙනවා. පෝර සානාධාරය නොමිලේ ලබා දෙන්නට ගොවි ජනතාව වෙනුවෙන්, ඒ වගේම විවිධ හේතුන් නිසා තමුන්නාන්සේලා ණය බරට වැටලා තිබෙනවා. ඒ ගොවි ණය සියල්ලක්ම කපා හරින්න අපි යෝජනා කළා තිබෙනවා. ඒ වගේම ගොවි රක්ෂණයක්, ගොවි විශ්‍රාම වැටුපක් අපි හඳුන්වා දෙනවා. ඒ වගේම ගොවියාගේ ආදායම වැඩි කරගන්නට තාක්ෂණය අද හොඳ ගුණාත්මක පොහොර භාවිතය, වගේම ක්‍රමෙන් කාබනික පොහොර භාවිතය, ජල කළමනාකරණය, මේවා වෙනුවෙන් අපි තාක්ෂණය විශේෂයෙන්ම ගොවි ජනතාවගේ ආර්ථිකය අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගන්නා ක්‍රමවේද. ඒ වගේම අපි එදා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි කිව්වා අද රටේ තිබෙන ජීවන බර නිසා ඒ ජීවන බරින් මිදෙන්නට, අපේ ආර්ථිකය අපි ඉදිරියට නංවන්නට පෙර ෂණික සහනයක් හැටියට විශේෂයෙන්ම දුප්පත් ජනතාව වෙනුවෙන් සහන පැකේජයක් ලබා දෙන්නට අපි ඒ සම්පූර්ණ පැකේජය හෙට වෙනකොට අපි ඉදිරිපත් කරනවා. නමුත් විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී සමෘද්ධිය ලබන අයට, සමෘද්ධිය නොලබන හේත් ආදායමක් නැති එදිනදා වැඩ කරලා කරන කම්කරු ආබාධිත අයට, මහල් අයට, රෝගී අයට, මේ අය වෙනුවෙන් විශේෂයෙන්ම සෑම මාසයකටම සලාක මල්ලක්, පෝෂණ මල්ලක් නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් වතුර වලට ගෙවන බද්ද අඩු කරන්න, විදුලිය වෙනුවෙන් ගෙවන බද්ද අඩු කරන්නට, ඒ වගේම දරුවන් වෙනුවෙන්, පාසල් දරුවන් වෙනුවෙන්, ගැබිනි මාතාවන් වෙනුවෙන් විශාල සහන ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම
රැකියා විරහිත අය වෙනුවෙන් අපි ප්‍රතිපත්ති මාලාවේ අපි ආර්ථිකයේ ඉදිරියට යනකොට අපි රැකියා නිෂ්පාදනය කරන කරන්නට ආර්ථිකයේ උත්තේජනය කරනවා. නමුත් අද ප්‍රථමයෙන්ම මම හිතන්නේ උපාධිධාරීන් ඉන්නවා 54,000ක් පමණ රැකියා විරහිතව. අපි ඔවුන්ට ජනවාරි 1 වෙනිදා ඉඳලා රැකියා ලබා දෙන්නට තීරණය කළා තියෙනවා. ඒ වගේම නිපුණත්වයක් අවශ්‍ය නොවන රාජ්‍ය ආයතනවල ආරෝග්‍ය ශාලාවල පාසල්වල පළාත් පාලන ආයතනවල දැනට රැකියා 100,000ක් පමණ තිබෙනවා. ඒවා නිපුණත්වයක් නොමැති ඉතා දිළිඳු පවුල්වලටම රැකියාවක් බැගින් ලබා දීමට ඔවුන්ව ඒ දිළිඳු බවෙන් ගොඩගන්නට ඒ දිළිඳු පවුල්වලට ඒ රජයේ රැකියාවක් බැගින් ලබා දෙන්නට අපි ක්‍රියා කරනවා කියන එක මේ අවස්ථාවේදී ඒ සහන පැකේජය අපි ලබා දීලා තියෙනවා. අපේ ප්‍රතිපත්ති අනුව ඒ දිළිඳු පවුල් විශේෂයෙන්ම අද දිළිඳු වෙලා තියෙන්නේ ඔවුන්ට නිපුණත්වයක් නැහැ රැකියාව කරන්නට. එහෙම නැත්නම් ඔවුන්ට ඉඩමක් නැහැ වගා කරන්නට. එහෙම නැත්නම් ඔවුන්ට මුදල් නැහැ ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් කරන්නට. මෙන්න මේ නිසා අපි මේ නිපුණත්වයක් නැති ඒ වගේම අද ඒවට තිබෙන සාමාන්‍ය පෙළ සමත් වීමට අවශ්‍යයි කියන ඒ අවශ්‍යතාවය අපි ඉවත් කළා. ඒ පවුල්වලට අපි මේ රැකියා දුප්පත් පවුල්වලට මේ රැකියාව බැගින් ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. ඒ පවුල් වල ජීවිතය ඉහළට ගන්නට සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.